සම්පං වා අජ්ජස්සං සති සම්බුද්ධං වං අක්ඛිමේ අජ්ජස්සං සති සම්බුද්ධං ෝති පජානාති අසම්පං වා අජ්ජස්සං සති සම්බුද්ධං වං නක්ඛිමේ අජ්ජස්සං සති සම්බුද්ධං ෝති පජානාති යථාකේ අනුපන්නස්ස සති සම්බුද්ධං වස්ස උප්පාදෝ හෝති සංච පජානාති යථාකේ උපන්නස්ස සති සම්බුද්ධං වස්ස භාවනාය පරිතුරි හෝති සංච පජානාති මහා සංඝරත්නයන් අවසරේ සද්ධාවන්ත පින්නතුනි තුමෝහා ග්‍රේවු භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් කිස් දහසක් සංඝ පිරිස අරිහත්ත්වයේ පිහිටුවමින් නිවන් දොරටු 21ක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ පාඨයක් ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්ට යෙදුනි. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සනා සතිපට්ඨානයේ සතරවැන්නයි. බුද්ධංග විපස්සනාව අනුපිළිවෙලින් පැවැත්වෙන සමත විපස්සනා භාවනා මාර්ගයේ ඉතා වැදගත් තැනක් මේ බුද්ධංගයන් සම්බන්ධ අවබෝධය. සම්පං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගං අක්ඛිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ෝති පජානාති සෝකීය සන්තානෙහි සති සම්බුද්ධංගේ ඇත්තේ වීනම් මා සන්තානෙහි සති සම්බුද්ධංගේ ඇත්තේ යයි නුවණින් දැනගනි. අසංතං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගං නක්ඛිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ෝති පජානාති සෝකීය සන්තානෙහි සති සම්බුද්ධංගේ නොමැත්තේ නම් මාමේ සන්තානෙහි සති සම්බුද්ධංගේ නැතයි නුවණින් දැනගනි. යථාකේ අනුපන්නස්ස සති සම්බුද්ධංගස්ස උත්පාදෝ ෝති පංච පජානාති යම් පිළිවෙතක් අනුගමනය කිරීමෙන් නූපන්නා වූ සති සම්බුද්ධංගේ උපදින්නේ නම් එයද නුවණින් දැනගනි. යතහාච උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංච පජානාති යම් පිළිවෙත් මඟක් අනුගමනය කිරීමෙන් උපන්නා වූ සති සම්බුද්ධංගයේ භාවනාවෙන් පිරිකුම් බාටපත් වේ නම් එයද නුවණින් දැනගනි. මේ තමයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. බොද්ධංග කියන වචනාර්ථයේ කවුරුත් නිතර අහලා ඇති. බෝධියා බෝධිසව අංගාති බොද්ධංගා. බෝධියා බෝධිසව අංගාති. බෝධිය කියන මේ වචනේහි තේරුම් දෙකක් මෙතන දෙන්නවා. බෝධියා කිව්වේ සතර මාර්ග ඥානයේ සෝවාන් මාර්ග ඥාන, සතරදාගාමි මාර්ග ඥාන, අනාගාමි මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන. මේ සතරට කියනවා බෝධි. ඒක වචන වශයෙන් ස්ත්‍රීලිංගික වචනයකින් දැක්වේ බෝධියා. නම් බෝධියේදී බෝධිස්ස කියන මේ වචනයෙන් ප්‍රකාශ වෙන්නේ සර්වඥන් වහන්සේ. සර්වඥන් වහන්සේගේ අංග එන් තේරුමින් බුද්ධංග කිය. සතර මාර්ගඥාන බෝධියේ අංග දෙමින්ද බෝධි අංග බුද්ධංග. සර්වඥන් වහන්සේගේ ආභෝධයේක අංගත්වයෙන් උපකාර වූ දෙමින්ද බෝධිස අංගා බුද්ධංග. මේ තේරුම් දෙක දෙනවා. බෝධි කියන වචනේ තේරුම් පහක් තියෙන බව අහලයි.
මාර්ගඥාන සතරක් බෝධි. ඵලඥාන සතරක් බෝධි. සරුවඥාඥානියක් බෝධි. නිර්වාණ ධාතුවක් බෝධි. සරුවඥන් වහන්සේද බෝධි. දැන් මෙතන කියන්නේ අර්ථ දෙකක්. සතර මාර්ගඥාන බෝධියට අංග වශයෙන් උපකාර වන ධර්ම බොජ්ජංග. සරුවඥන් වහන්සේගේ ආબોධයට අංග වශයෙන් උපකාර වන ධර්ම බොජ්ජංග. ඒවා ධර්මස්සදාන හතක් තියෙනවා. සති, ධම්මවිචය, විරිය, දීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඒ ධර්මතා හත විපස්සනාට අරමුණු. විපස්සනාට අරමුණු කරන ආකාරයයි මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් වෙන්නේ. එයින් කියන්නේ ඒක බුද්ධඥානයක් ගැන. සතිය මාර්ගඥාන සතරේට අංග වෙමින් බුද්ධඥානයි. සතිය සරුවඥන් වහන්සේට ආબોධය සඳහා අංග වශයෙන් උපකාර වෙන බැවින් බුද්ධඥානයි. ධම්මවිචය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සතර මාර්ගඥානයේදී ආબોධයට අංග බැවින් බුද්ධඥානයි. සරුවඥන් වහන්සේගේ ආબોධයේ අංග බැවින් ධම්මවිචය බුද්ධඥානයි. විරිය. විරිය කියන්නේ උත්සාහය. සතර මාර්ගඥානයේට ආબોධය සඳහා අංග බැවින් විරිය සම්බොජ්ජංගයි. සරුවඥන් වහන්සේ ආબોධයේ සංග වූ බැවින් විරිය සම්බොජ්ජංගයි. තීති. තීති නිරාමස ප්‍රීති. පංච වර්ණ ප්‍රීති. සතර මාර්ගඥානයෙන් ගන්න ආબોධයේ සංග වූ බැවින් තීති සම්බොජ්ජංගයි. සරුවඥන් වහන්සේ ආબોධයේ සංග වූ බැවින් තීති සම්බොජ්ජංගයි. පස්සද්ධි. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. සෝබන සාධාන ඡායක දෙකක්නේ. ඒ පස්සද්ධිය සතර මාර්ගඥානයෙන් ලැබෙන ආභෝධයට අංග වූ බැවින් පස්සද්ධි සම්බුද්ධංගයි. සරුවඥන් වහන්සේගේ ආභෝධයට අංග වූ බැවින් පස්සද්ධි සම්බුද්ධංගයි. සමාධි ඒකාග්‍රතාව. සතර මාර්ගඥානයෙන් ලැබෙන ආභෝධයට අංග වූ බැවින් සමාධි සම්බුද්ධංගයි. සරුවඥන් වහන්සේගේ ආභෝධයට අංග වූ බැවින් සමාධි සම්බුද්ධංගයි. උපේක්ෂා. උපේක්ෂා කියන්නේ මෙතන දසමිත උපේක්ෂා අතුරින් උපේක්ෂා සම්බොජ්ජංගේ උපේක්ෂාව ධර්මතාවයෙන් ගැනෙන්නේ සෝභන සාධාරණ ගණයේ වැටෙන සත්‍ත්‍ර මධ්‍යස්ථතා කියන චෛතසික ධර්මයයි. සත්‍ත්‍ර මධ්‍යස්ථතා ප්‍රිය වූ වස්තුන් කෙරෙහි ප්‍රිය වූ පුද්ගලයන් කෙරෙහි මධ්‍යස්ථතාව. ඒකයි මෙතන බොජ්ජංග උපේක්ෂාව. ඒතකොට සතර මාර්ගඥානයෙන් ලැබෙන ආභෝධයේ සතර මධ්‍යස්ථතාව අංග වූ බැවින් බොජ්ජංග සම්බුද්ධමේ උපේක්ෂා සම්බුද්ධයි. සරුවඥන් වහන්සේගේ ආභෝධයේ සතර මධ්‍යස්ථ උපේක්ෂා වශයෙන් අංග වූ බැවින් උපේක්ෂා සම්බුද්ධයි. මේ ධර්මතා හත සෝවාන් ආදී මාර්ගඥාන සතරේද ඵලඥාන සතරේද ඉතිරිවක් නැතුව ඒකාබද්ධව සම්පින්දිතව පහළ වේ. පූර්වභාග සංතානවල පූර්වභාග කුසල්හිදී පූර්වභාග ප්‍රතිපදාවෙහිදී මේවා නාන රසයෙන් වැඩෙන. එතකොට මේ බොජ්ජංග ධර්මයන් අපේ සංතාන තුළ වැඩෙන්නේ විශේෂයෙන් භාවනාව. අනිකුත් දාන ආදී කුසල ධර්මයන්ගෙන්ද බොජ්ජංග වැඩෙනවා. විශේෂයෙන් වැඩෙන්නේ භාවනාව. ඒක නිසාද භාවනාව මනෝමය. මනෝමය කුසල කර්මයන්ගේ භාවනාව. ඒ මනෝමය කුසල කර්මයේ ඉරුජුවම ගමන් කරන ලබන්නේ මාර්ගඵල ධ්‍යාන අවිඥා මාර්ගඵල දක්ෂ. කොටින් කියනවා නම් උත්තරී මනුෂ ධර්ම. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය මහාගත ලෝකෝත්තර ධර්මයන් උදෙසා තමයි භාවනාව කෙරෙන්නේ. භාවනාවේ ආනිසංස පහක් තියෙනවා. ඒවා ඉදිරියට දැනගන්න ලැබේ. භාවනාවේ සමත භාවනාවේ ආනිසංසම තියෙන පහක් ප්‍රධාන වශයෙන් විදර්ශනාක පාදක වීම. දිට්ඨ ධම්ම සුඛ විහාරේ මේ ජීවිතයේ සැපිරෙමින් වාසය කිරීම. එවාගේ විපස්සනාක පාදක වීම. අභිඥාක පාදක වීම. නිරෝධ සමාපත්තියට පාදක වීම. බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පාදක වීම. කර්ම පහක් තියෙන ප්‍රධාන වශයෙන්. එයින් බෞද්ධයන් වශයෙන් මේ සමත භාවනා වඩන්නේ විපස්සනාක පාදක වනු පිණිසයි. එයින් දිට්ඨ ධම්ම සුඛ විහරණයක් ලැබෙනවාමයි. අභිඥාවකත් ඒක උපකාර වෙනවාමයි.
යම් කලක අනාගාමී රහත් වුණා නම් නිරෝධ සමාපත්තිය උපකාර වෙනමයි. අරිහත්ත්වයටපත් නොවී සිටින නොවී සිටින බඹලෝස්සත්ත්වයට උපකාර වෙනමයි. එනිසා මේ කියන පංච මහා ආනිසංසය ඇති ඒ සමත භාවනාව විපස්සනා ඍජුවම මාර්ගඵල අධිගමනයේ පිණිසයි. ඒසා ඒ සමත විපස්සනා භාවනා වැඩිීමේදී බොජ්ජංගහත අනිවාර්යෙන් වැඩෙනවා. එතකොට මේ බොජ්ජංගහත වැඩම පිණිස අප විසින් අනුගමනය කළ යුතු ධර්මතා 56ක් තියෙනවා. ඒවත් අපි මේ වෙලාවේ සංක්ෂේපෙන් හරි කිය යුතු තියෙනවා. දැන් අපි සලකා බලමු තමන් මේ සිතේ සති සම්බොජ්ජංගය තියෙනවද නැද්ද කියලා තෝරගන්න කොහොමද? දැන් මේ සමත භාවනා වඩාදී විපස්සනා කරන්නේ නැහැ කිව්වනේ. යම් කලක සමත භාවනා මුදුනටපත් වී විපස්සනාට හැරෙනවා. විපස්සනාට හැරි නාම ධර්ම විදර්ශනාට හරවනවානේ. චිත්තචෛතසික ධර්ම අන්නේදාට බොජ්ජංග ධර්ම අපට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. එවා වෙන සමන් දැනට උනත් මේ භාවනා කරද්දී මේවා ඇත්ත නැද්ද කියලා භාවනාවෙන් නැගිටලා බලන්න පුළුවන්. ඒ කියන්නේ සමතරන් වේලාව නිමදී අදට මේව බලන්න පුළුවන්. ඒක විපස්සනාවක්. දැන් අපි කොහොමද සමත භාවනා වඩාගෙන ගියා? අතරතුර හොඳට සිහිය පිහිටනවා. මනරින් නනා සිහිය පිහිටනවා. අස්සාද පස්සාකරණ නිසා පැහැදිලිව දක්නා සිහිය පිහිටන. එතකොට භාවනා අවසානයේ හිතෙනවා මේ වෙලාවේ මගේ සිතේ සති සම්බුද්ධංගේ මනරින් පැවතුණා. ඔය අතර භාවනා කරන කාලයේ තුල සතිය අමතක වෙනවා. හුස්ම ගන්න මෙනෙහි කරන්නත් අමතක වෙනවා. නලනිත් යන. නිකන් සිත විසිරෙත් යන. එතකොට භාවනා අවසානයේ හිතන්නේ මේ භාවනා සමතන් පරියන්තයේ සුලදී මගේ සතිය විසිරී ගියා. අමතක වුණා. අන්න නැති මේ අධ්‍යාත්ම සති සම්බුද්ධංගෝ මගේ සිතේ එවදාර සති සම්බුද්ධංගේ නැති වුණා කියලා තේරුණා. යථාර්ථ අනුස්සන්න සිකීමේ තවත් වැඩගත් වෙනවා. අපේ සිතේ නූපන්න සති සම්බුද්ධංගේ උපදින්නට උපන්න සති සම්බුද්ධංගේ භාවනාවෙන් පිරිසුන් වීමට උපකාරක ධර්මතා තියෙන හතරක්. ඒක තමයි මෙතන දැනගන්න ඕන වැදගත් කරන්නේ. ඒ කියන්නේ ආර්ය කෞසල්‍ය. දැන් හැම දෙයකම තියෙනනේ පිරිහීමේ දක්නා නුවණ අපාය කෞසල්‍ය. වැඩිතිබුණේ දක්නා නුවණ උපා ආය කෞසල්‍ය. පිරිහීම වළක්වාගෙන වැඩි දියුණුව සලසා ගන්නා නුවණ උපාය කෞසල්‍ය. එයින් දැන් මේ තුනම උතන පිළිදෙනවා. සමාධි සිතේ අත්තාවෝ සතියේ පිරිහින බව දන්න පිරිහින හේතු දන්න ඒ දැන ගැනීම තමයි අපාය කෞසල්‍ය. එනම් පිරිහීම දැන ගැනීම නුවණ. ඊළඟ සති සම්බොජ්ජං උපදීන ඇති කොහොමද කියලා දැනගන්න. ඒ දැන ගැනීමේ නුවණ ආය කෞසල්‍ය. ඊළඟට පිරිහීම වළක්වා ජීවණයට සමුනා ගන්න නුවණක් තියෙනවා. ඒක කියනවා සාමුත්පත්තික ඥාන කියලා. කන්නක සිදු සුනුවනි. හරියට ඒ වෙලාවට එළඹ සිටිනවා මෙහෙම කළ යුතුයි කියන. අන්නේ පිළිවෙත් මඟ තමයි අනුගමනය කිරීමේ නුවණ උපාය කෞසල්‍ය ඥානය. දැන් අපි සලක බලමු කොහොමද මේ සතිය පිරිහින්නේ නැතුව සතිය දියුණු කරගැනීමේ පිළිවෙත් හතර. අත්ති භික්ඛවේ සති සම්බුද්ධං ගාමිනා ධම්මා සත්‍යෝනිසෝ මනසිකාර බහුලී සාරෝ අයමාහාරෝ අනුත්පන්නස්සවා සති සම්බුද්ධංගස් උත්පාදාය උපන්නස්සවා සති සම්බුද්ධංගස් භාවනාය පාරිපූර්ණ සංවත්ති. මහණෙනි සති සම්බුද්ධංගේ ඉදීමට හේතු කරුණු තියෙනවා. ඒවා කෙරෙහි යෝනිසෝ මනසිකාරේ පාක්වන්නේ නම් එය නූපන්නා වූ සති සම්බුද්ධංගේ උපදීනක උපන්නා වූ සති සම්බුද්ධංගේ භාවනාවෙන් පිරිසුන් වීමට ආහාරයක් වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්නේ හතර ඊළඟට අර්ථකථාව මෙහෙම පහදා දෙනවා. සති සම්පජඤ්ඤං මුත්ත සති පුද්ගල පරිවර්ජනතා උපස්සිත සති පුද්ගල සේවනතා පදදී මුත්තතා. මෙන්න ඒ පිළිවෙත් හතර. සති සම්පජඤ්ඤං නූතං සතියේ උපදින්නට උපං සතියේ වැඩෙන්නට සති සම්පජඤ්ඤේ ආහාරයක් වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා.
මුත්තාසති පුද්ගල පරිවර්ජනිකා සිහි මුණාවෙන් කටයුතු කරන සිහියෙන් තොරව කටයුතු කරන අයගේ ආශ්‍රයෙන් අනුගමනය කිරීමෙන් වැළකෙනවා. උපක්ඛිත සති පුද්ගල සේවනත සෑම ඉරියව්වක් සෑම ක්‍රියාවක් ගානේ මනා සිහියෙන් මනා නුවණින් කටයුතු කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම අනුගමනය කිරීම නූතන සති සම්බොජ්ජන්ගේ උපදින්ට උපන් සති සම්බොජ්ජන්ගේ වැඩෙන්ට ආහාරයක් වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා. සබදි මුත්තා සෑම ඉරියව්වකදීම මම සතිය වඩන්නේ මේ කියන අදිස්ථානීය කටයුතු කිරීම සදදි මුත්තා තන් අදි මුත්තා සදදි මුත්තා දැන් සලකා බලමු සති සම්බොජ්ජන්ගේ වඩනකොට සති සම්පජාණිය වඩන්න තියෙනවා. මොකද සති සම්පජාණිය කවුරුත් දන්නවා සතිපට්ඨාන සූත්‍රයෙන් දොඩට දෙන්නලා තියෙනවා කර්ම හතක්. අභිස්සංදේ ප්‍රතිස්සංදේ සම්පජානකාරී ඉදිරියට යනකොට පියවරක් පාසා සිහිය ආපස්සට එනකොට පියවරක් පාසා සිහිය ආලෝකිතේ හිලෝකිතේ සම්පජානකාරී ඉදිරි බලනකොට බැලීමක් පාසා සිහිය හැරී බලනකොට බැලීමක් පාසා සිහිය සම්මිංජිතේ පසාරිතේ අත්පා ආදී නැමීමේදී සිහිය දිගහැරීමේදී සිහිය සංඝාතිපත්ත චීවර ධාරණේ භික්ෂුන් වහන්සේ නම් අඳිනේ ඇඳීම කටේ ගැඳීම කණිපොඩ සූර දැරීම දෙපොඩ සූර දැරීම පාත්‍ර අතට ගැනීම ආදී මේ පරිහරණය පිළිකර සංහරණයේදී එකක් ගන්නේ සතිය. අශිෂ්ඨී පීකේ සමෝපේ සායිති ඉන් ගිහි පින්නතුන් නම් තමගේ ඇඳුම් ඇඳ ගැනීම තමගේ ආහාර පාන සඳහා බඳුන් ගැනීම ආදී සිහිය. ඊළඟට ආහාර පාන කාර්ය භෝජ්‍යාගයේ පිළිගැනීමේදී වැළඳීමේදී මුදලීමේදී දක්නදීම ආදී හැම කටයුත්තකදීම සතිය. උච්චාර ප්‍රස්තාව සම්මේ සම්පජානකාරී කැටිකිනි වැටිකිනි ආදී ශාරීරික කෘත්‍යයන්ෙහිදී සිහිය. යටත් පිටින් කෙලෙසකම් ගැනීම පවා එම නැත්නම් කාරා ගැනීම පවා හැම දෙයක්ම සිහිය. අසිත ගතේ සිටේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ යාම සිටීම ඒ වගේම වාඩි වීම සයනගත වීම නිදා ගැනීම අවදී සිටීම කතා කිරීම නිහඬව සිටීම මේ සම කුඩා අනු කුඩා කටයුත්තකදී කරා සිටීම මෙන්න මේ ස්ථාන සැපේදී අපේ සිහිය මනෙන් ප්‍රාර්ථනා කරන විතර දුවන ඒකාන්තයෙන් පවතින අන්නේ සිහියයි නුනයි දෙක අත්‍යවශ්‍ය ගණගෙන තරක්න හැසිරීම තමයි සත්‍ය සම්පජාණය කියන්නේ. ඒ සත්‍ය සම්පජාණයේ වඩනකොට ඒකාන්තේ නූතන් සතිය සත්‍ය සම්බුද්ධියන්නේ වැඩි. නූතන්නේ සත්‍ය සම්බුද්ධියන්නේ උපදින උකන්නේ සත්‍ය සම්බුද්ධියන්නේ වැඩි. මේක පළවෙනි කාරණා. අනික සිහියෙන් තොර පුජ්‍යලයන්ගේ ආදර්ශ ගැනීමෙන් වැළකෙයි. ඒ කියන්නේ කී දේ මතක නැහැ, කළ දේ මතක නැහැ, සුබුව දේ මතක නැහැ, සුබුව කන මතක නැහැ, ආහාර ගතවක් මතක නැහැ, වතුර නැවද මතක නැහැ, හැම දෙයක්ම මතක නැහැ. ඒ මොකද? විතර විශේෂ නොසිතින් ඒයත් ඉන්නේ. කිසිම නැහැ සතියක් වර ස්වභාවයක් නැහැ. එහෙම පුද්ගලයන් ගැන කියනවා භක්ත නික්කිත කාක සදිසේ පුද්ගලී කියලා. දැන් මේ කපුතෝ කෑම ගුලි ගුලි කටේ තියාගෙන හංගන ගස් දෙනවල කොල්ලාතු වාසේ වහලේ උණුකැට ආසේ කොළඹ වාසේ හංගන අය මතක නැහැ. එයාට මතක නැහැ ආශ්‍රයයක් ගන්න. එයා හංගුණා ඒක කියනවා ගොදුරු යාලු. ඉතින් අර හංගත්තු දෙ වෙන කෙනෙක් තමයි ගොදුරු කරගන්නේ කුඹියක්. ඒ වාගේ කලකී දෙයකන කිසියම් මනසකාරයක් මතකයක් නැති පුද්ගලෙ වෙන්න. ඒ අසංගයේ ආදර්ශ ගැනීම අනුගමනය කිරීමෙන් වැළපී සිටීම අවශ්‍යයි. උපපිත සති පුද්ගලක සේවන කාර්යයේ මේ සති සම්පජන්යෙන් යුක්තව කටයුතු කරන සත්පුරුෂෝ ඉන්නවා. හැම කටයුත්තකම සතියෙන් යුක්තයි. එවැනි උතුම්නම් දැකීම, ඇසීම, අනුගමනය කිරීම, ආශ්‍රය කිරීම සති සම්බුද්ධියට ආහාරයක්. අනික තමයි මම සෑම ඉරියව්වකදීම එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්නේ කියා දැඩි අධිෂ්ඨානයෙන් යුක්තයි. ඒකයි කඩදෙන්නේ. මේ කාරණා හතර අනුගමනය කරනකොට තමගේ සතිය වැඩෙනවා, උපදිනවා, උපන්න සතිය වැඩෙනවා. ඊළඟට භාවනාවේ පාරිපූර්ණී කියන මේ වචනේ කියන්නේ අරිහත්ත්වයට දක්වා. අරිහත්ත්වයට දක්වා සතිය වැඩෙනවා.
දෙවෙනි කාරණේ තමයි සමාවගේ සංකාමේ ධම්මවිචේ සම්බුද්ධයන්ගේ තේනවන ඇති බව නුඹින් දකිනවා. නැතිනම් නැති බව නුඹින් දකිනවා. යම් ක්‍රමයකින් ධම්මවිචේ සම්බුද්ධයන්ගේ උපදී නම් උපදීන ආකාරයේ දකිනවා නුඹින්. යම් විදියකින් උසන්න ධම්මවිචේ සම්බුද්ධයන්ගේ මාර්ගඵල නිවන දක්වා වැඩෙනවා නම් වැඩෙන ආකාරයත් නුඹින් දකිනවා. මේ දෙයට ධම්මවිචේ සම්බුද්ධයන්ගේ ඒ ධම්මවිචේ සම්බුද්ධයන්ගේ මේ අවස්ථා තුන අපට තියෙනවා. ආලේ කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය. ඒ කියන්නේ යම් විදේකින්ද ධම්මවිචේ සම්බුද්ධයන්ගේ වැඩෙන්නේ වැඩෙන ආකාරයෙන් නුඹින් දකිනවා ආය කෞසල්‍ය. යම් විදේකින්ද ධම්මවිචේ සම්බුද්ධයන්ගේ පිරිහෙන්නේ පිරිහෙන හේතු පිරිහෙන ආකාර දැනගෙන සිටීම අපාය කෞසල්‍ය. ඊළඟට පිරිහීමේ දොරට වළක්වාගෙන වැඩි දියුණු වීමේ හේතු අනුගමනය කිරීමේ සානුස්පත්තික ඥානයේ තැනට එළඹෙච්ච නුවණ උපාය කෞසල්‍ය. මේ තුනම අවශ්‍යයි. එතකොට දැන් අපි සලකා බලමු ධම්මවිචේ සම්බුද්ධයන්ගේ ප්‍රඥාව නුවණ. දැන් අපි මේ භාවනා කරනකොට සමහර ආකාර බොහෝම පැහැදිලිව සිහිය අපට එළඹී සිටිනවා. මනාව නුවණක් එතන තියෙනවා. එතකොට සිහියයි නුවණයි කියන ගොතේ නුවණ වෙන් කරලා තේරුම් ගන්නවා මේක තමයි මනසල නුවණට උපකාර වන ප්‍රඥාව ධම්මවිචේ සම්බුද්ධිය. හැබැයි භාවනාවේ ඇතුළේ නෙමෙයි භාවනාවේ නැගිටලා ඉතින් නැගිටලා ඒකෙන් හිතනවා. ඒ වගේම ওই අතරතුර අපට වඩා අමතක වෙන අවස්ථා තියෙනවා. කල යුතු දේ අමතක වෙනවා. කල දේ අමතක වෙනවා. ඒ අමතක වීමේදී සතියෙන් විප්‍රයුක්ත වෙන කොට තමයි නුවණ නැහැ. ප්‍රඥාව නැහැ. වැඩෙනියක් නැහැ. එතකොට භාවනාව අවසානයේ දෙනවා මගේ භාවනා කමතහන් වෙලා වෙදී මේ විදිහට ප්‍රඥාවෙහිවත් ධම්මයේ සම්බුද්ධයන්ගේ නැතිවස්ථා තියෙනවා. ඊළඟට සලකා බලන කොහොමද මේ ධම්මයේ සම්බුද්ධයන්ගේ උපදින්නේ කොහොමද දිනු වෙන්නේ? අන්න ඒක සලකා ගැනීම තමයි අර කෞසල්‍ය ඥානය. ධම්මයේ සම්බුද්ධයන්ගේ වැඩීම සම්බන්ධව සත්‍යාගතයන් වහන්සේ දේශනා කළා. අත්ති භික්ඛවේ ධම්මේකේ සම්බුද්ධං ගත්තානිය ධම්ම සත්‍ය යෝනිසෝ ධර්මචාර බහුලීකාරෝ අයනාහාරෝ අනුස්සන්නස්සවා ධම්මේකේ සම්බුද්ධං ගත් උපාදාය උපන්නස්සවා ධම්මේකේ සම්බුද්ධං ගත් භාවනා පරිපූර්ණ සංවර්ධක නූතන ධම්මේකේ සම්බුද්ධංගේ උපදින නිසා උපන්න ධම්මේකේ සම්බුද්ධංගේ මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩි දියුණු කිරීසක් ආහාරයක් වෙනවා. මේ ධම්මයේ සම්බුද්ධයන්ගේ වැඩෙන්නේ හේතු වෙන කරුණ ගැන නුවණින් යුක්තව දිනී කියේ යෝනිසෝ මනසිකාර. ඒවා කියනවා කර්ම හතක්. පරිසුච්චකක වස්තු විශේෂ දෙකේත ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනක දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා කඤ්ඤවන්ත පුද්ගල සේවනතා ගම්භීර ඥානචර්යා පත්‍රේකනතා සදදී නුත්තතා කර්මපත්ති පරිපූර්ණකතා කියන්නේ දහම් කරුණු නැනගතුන්ගෙන් විමසා ඉගෙන ගැනීම. දැන් අපි මේ එක දහම් පදයක් ආස අර්ථකථා කියනවානේ අර්ථයක් අර්ථකථනයක් ඒක ගුරුවරයෝගෙන් ධර්මඥානයට ගුරුවරයෝගෙන් අහලා දැන් ඉගෙන ගන්න. එතකොට එතන වැඩිම දහම් වීසි වස්තු විශේෂ දෙකේතාව කියන්නේ අභ්‍යන්තර බාහිර පරිසරතාව. අභ්‍යන්තර නම් සමාන්ගේ ශරීර අභ්‍යන්තරේ හා පරිහරණය කරන තීවරාදී දේවල්. බාහිර නම් සමාන්ගේ ශරීරයෙන් පිටස්තර කියන පරිහරණය කරන ස්ථාන. සමාන්ගේ ශරීරය යකිරිසුකින් තියාගන්න. භික්ෂුන් වහන්සේ නම් ඉසෙකෙස් බාගන්නේ, නියතපු බාගන්නේ, සූර දෝවණිය කර ගැනීම, පාස්තර කළු කර ගැනීම, සිසුරු කඳුපවා ගැනීම ආදී පරිහරණය කරන ශරීර අවයව. ශරීරයේ සම්බන්ධ දේවල්. ඔයගින් ශරීරයේ දුස්සූප තියෙනවා නම් බුද්ධ විරේචන, අදෝ විරේචන, ලක්ෂු කම්ම කියන මේ ශෝධන ක්‍රමවලින් ශරීරයේ සැහැල්ලු බවක් පමුණවා ගන්න. ලායිරේක කරනවා, බඩලේක කරනවා, නැස්සේ කරනවා, ඔය විදිහට ශරීරයේ යම් යම් දුස් තියෙනවා නම් ඒවා ඉවත් කරලා නිරෝධතාව ඇති කර ගන්න. ඒක ආධ්‍යාත්මික වස්තු විශ්ලේෂණයක්. බංචා වස්තු විශ්ලේෂණයකාව නම් තමම් පහයෙන් තෝන්නේ. ඇන්ඩ් පුතු කොස්තමෙත් ඇතුළු ප්‍රතිසිද්ධිය ගන්න. භාගෙන හලිගාරු සාධ ප්‍රතිසිද්ධිය ගන්න.
එවැගේම ඉන්න තැන පිරිසිදුෙන් තියාගන්න මලකෙත් නම් හැමදේම පිරිසිදුෙන් තියාගන්න නපුරු දැල් සදාලා එවැගේ වෙන වෙන අපිරිසිදු තැන් තියෙනවා නම් ඒවා සුද්ධ පවිත්‍ර කරනවා බලු බලු පැත්තෙන් හිත සමාධි වෙන හැටියට හැම දෙයක් අවිසරතාවෙන් තියාගන්න මේකට කියනවා බහිද්දා බාහිර වස්තු විශ්ලේෂණය කියලා යම් හේකින් මේ වස්තු විශ්ලේෂණය නැත්නම් නියම අපිරිසිදු පහන් කැටිල්ලක අපිරිසිදු පහන් වැටියක් දාලා මුළු වෙච්ච තේකයක් දාලා පහනක් දැල්ලුවොත් එළියනවලු එළිය අපිරිසිදුයි පිරිසිදු පහන් කැටිල්ලක පිරිසිදු තෙල්වත් කොට පිරිසිදු පහන් වැටියක් දා පහන දැල්ලුවොත් බොහෝම ප්‍රසන්න ආලෝකයක් එනවා අන්‍ය වාගේ තමයි අපිරිසිදු නම් අභ්‍යන්තර භාවයේ වඩන සමතීපාසනා භාවම අපිරිසිදුයි පිරිසිදු නම් අභ්‍යන්තර බාහිරයේ වඩන සමති උපාසනාවෙන් ලැබෙන අවබෝධය බොහෝම පිරිසිදුයි. මේකේ කා වස්තු සිදිකිරිය සාවෝම ධම්මයේ වැඩෙන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා. අපේ සිතේ වැඩ කරන විශේෂ ධර්ම පහක් තියෙනවා පංච ඉන්ද්‍රිය කියලා. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය පන්නේ. මේ පස්සේ දා අතුරින් සතිය මුල් තැනගන්න ඕන. සියල්ලම කරදා සතිය මුල් තැනින් තියාගන්න ඕනේ ප්‍රධානම තියාගන්න ඕනේ උස්සන්නම තියාගන්න ඕනේ සතියෙන් තමයි අනේ හතර දෙනාව පාලනය කරන්නේ වීරිය සමාධිය කියන දෙක ශ්‍රද්ධා ප්‍රඥා කියන දෙක සමසමව තබා ගන්න ඕනේ ශ්‍රද්ධාව අධික වී ප්‍රඥාව අඩු වුණොත් එහෙම නුසුදුසු තැන පැහැදීම නිසා මුලාවටපත් වෙනවා ශ්‍රද්ධාව අධි වී ප්‍රඥාව අධික වුණොත් හයිරාටක වෙනවා හයිරාටක වෙන නිසා දෙහෙතෙන් හැදිච්ච රෝගයක් වගේ සුව කරන්න බැරි කුජිලෙක් වෙනවා ඒකට සමසමව තිබුණොත් තමයි ධර්මතාවය ලැබෙන්නේ වීර්යය වැඩි වී සමාධිය අඩු වුණොත් උද්දච්චයට හිත විසිරීමකටපත් වෙනවා වීර්යය අඩු වී සමාධිය අධික වුණොත් සීන විද්‍යට වැටෙනවා මේ දෙක සමසමව තිබුණොත් තමයි ධර්මතාවය ලැබෙන්නේ ඒ සතර සමව තබා ගැනීමත් සතිය මනින් පිටුවා ගන්නට ඕන. ඉතින් මේ හතර දෙනා සමසම නොතිබුණොත් එහෙම තමන්ට ලබන්න තියෙන උසස් අධිගමන ලැබිය යන. මේවා සමගමයේ සබා ගැනීම සඳහා තමයි දිනචරියාවක් අනුගමනය කරන්නේ. වෙලාවට බුද්ධ වන්දනා කරනවා, වෙලාවට වත පිළිවෙත දෙනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට වාඩි වෙනවා. වෙලාවට මේ ආධිමික රත් පිළිවෙතට ගෙදීම නිසා ඒ කර්ම වලින් ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වෙනවා නැත්නම් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයටපත් වෙන සමයේ බොද්ධංග වශයෙන් ධම්මයේ නැමෙන ගැලේ. අනික දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජන සාසීමේ නාම රූප ගැන නොදන්න ස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන ප්‍රතිචෝපාදී ගැන චතුස්සත්ති ගැන ඉන්ද්‍රිය ධර්ම ගැන හේතුඵල ගැන කර්ම විපාක ගැන මෙලව කර්ණෝ ගැන සමති උපාසනා භාවනා ගැන කිසියම් දෙයක් නොදන්න ආශ්‍රයයට ගත්තොත් ගන්ධහරයක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී ඊළඟ දුක්ඛප්පති සති පුද්ගලතා කියන්නේ උපත් මේ අන්‍යන්ත කුංගල සේවනතා කියන්නේ ඒ ගම්මීර ධර්මයන් මනමින් ගන්න උතුමන් ඉන්නවා. එබැවින් උතුමන් සමීප සාකරණි අනුගමනය කිරීම නිසා ධම්මීය සම්බෝධියන් උපදින උපදෙස. ගම්මීර ඥානචර්ය ආපච්චර කළතා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා කාරණේ කිරු බෝධිසත්ව චරිත තියෙනවානේ විදුර සම්දිත උම්ම වගේ උන්නත ජාතකේ සම්බද මහෞෂද සම්දිත වාගේම ආදාසමක පඬිත සේවක පඬිතාගුමේ දෙදගත් ප්‍රඥාකාරණයේ කිරුවේ බෝධිසත්ව ඡඩක සීකිලි ඒකින් බුදුදාස සත්ලා දෙසු ගම්මීර ධර්මයන් සීකිලි එයින්ද ප්‍රඥාව වැඩි රබුදු මුත්තකා සීවේ මම සෑම ප්‍රයාවක්න නුවණින් යුක්තව සම්න්නේ කිය අදිශාලෙන් කටයුතු කි මෙන්න මේ කර්ම සංගමනය කරනකොට නූතන ධම්මයේ ලැබෙනවා උපන්න ධම්මයේ නූතන ධම්මයේ උපදින උපන්න ධම්මයේ වැඩෙනවා ඊළඟට තුන්වෙනි කාරණේ වීර්යය වීර්යය කියන එක බුද්ධංගයක් වෙන්නේ කොහොමද වීර්යය කියන එක සමාධියේ සිටේ වීර්ය ඇති අවස්ථාවේ වීර්ය ඇති බව මුලින්ම දකින නැති අවස්ථාවේ වීර්ය නැති බව දක ගන්නවා දැන් මේ සමත භාවනා කරන ඇතුලේදී මේක අගබිහෙතන. මගේ මේ භාවනාවේ මට වීර්ය ලැබුණා. නැත්නම් වීර්ය කිරුණා. ඒක දැනගන්න.
අනික විරිය සම්බුද්ධයන්ගේ වැඩෙන් දේශිතක තේරුම් ගන්න. දේශිතක තේරුම් අරගෙන විරිය පිළිහිමතු හේතු දැනගෙන විරිය වැඩෙන් හේතු අනුගමනය කර. ඒ කියන්නේ ත්‍රිවිධ කෞසල්‍ය. පිළිහිමේ හේතු දක්නා නුවණ අපාය කෞසල්‍ය, වැඩිදියුණුවේ හේතු දක්නා නුවණ ආය කෞසල්‍ය, පිළිහිමෙන් වැළකී වැඩිදියුණුව සඳහා යොදන නුවණ උපාය කෞසල්‍ය. මේ විරිය වැඩෙන් කරන 11ක් අවශ්‍ය වෙනවා. ආනිසංස දස්සාවිත ගමන නීති පර්යේෂණක අපාය බහ පර්යේෂණක ඉන්ද සවතා ප්‍රචායනක ජාති මහත් පර්යේෂණක සප්තු මහත් පර්යේෂණක සබ්‍රමචාරී මහත් පර්යේෂණක දහජ මහත් පර්යේෂණක කුසීත පුද්ගල පරිවර්ජනක ආරාධනීය පුද්ගල සේවනක පද දිනකක මේ කන් 11 වන ගමනේ කිරීමෙනුයි කිරියෙන් ලැබෙන්නේ වැඩි ආනිසස්ස දස්සාවිතා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ධ්‍යාන අවිඥා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවනටපත් උනේ වීරිකිදී. නමස් වීරිකලොත් මතමේක ලැබෙනවා කියලා ආනිසංස මෙන්නේ කර. නමස් වීරිකලොත් මතමේක ලැබෙනවා කියලා ආනිසංස මෙන්නේ කර. ගමන මුඛපත්‍යේක්ෂණක කියන්නේ මාන යන පිළිවෙත් නම් යෙදීමේ එකක් නෙමෙයි. බුදු පසේ බුදු මහරහත් ආරි මහෝත්තමයන් වහන්සේලා වැඩියේ ආරි වාස ප්‍රතිපදාවක් මේක ගණන් කරන්න පියවරක් පියවරක් ආවම ඒ ඉස්තරිය කප්පේට ඉස්තරිය කර සත්‍යයටපත් වෙනවා ඒ නිසා මගේ මේ ගමන් වීති නිවරදී ඒක ඉදන් දියත් කරගන්න අපහබන සත්‍යයකට කියන්නේ සමා උද සතර ආකාර සමංගේ නිවස වාගේ අනාදිමත් කල සතර ආකාරයෙන් නිින්දා මේ ඉදිරියට නම් මම අපාට යන්නේ නැහැ අපාට නොවන පිණිස මම වීර්යවන්තයෙ මේ කියනඳු වේ. ඉන්දපාතාපචාන සාගෙන වික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා අපරසදහයෙන් සිව්පසෙන් සංග්‍රහ කළ සදහවතුන්ගේ සිව්පස පූජා මහත්ඵල කරන්නේ නම් අපි වීර්යවන්ත වෙන්න ඕන. සමාවීම සුදුසු නැහැ. එලෙසයිතෝ මේ සිව්පදේ ගන්න සුදුසු නැහැ. අපි ණයකට වෙනවා කියන අනුන්ගේ සිව්පස උපස්ථාන මහත් පරිසර දෙනු පිණිස වීර්යවන්ත වේවා. අද මහා අමිත්‍ය ස්වාමීන් වහන්සේ වාගේ. ජාති මහත් සාක්ෂරකනක ගැන බෞද්ධයන් වශයෙන් හිතන අපි එසේ මෙසේ අය නෙමෙයි. අසම්භින්න සූර්ය වංශයේයි ලෝකරා බුදු පියාණන් වහන්සේගේ දරුවෝ අපි. ඊට දිශාම බෞද්ධයන්. ඒ මේ සරුවක්යන් වහන්සේගේ ජාතියට සම්බන්ධ අය. අපේ මෞර්තියෝ දෙන බුදු පියාණන් වහන්සේ සෝදරා දෙවිල් වහන්සේ. අපේ මුතුන් මිත්‍රෝ තමයි බුද්ධෝදක මහානාය මේ මෞර්තිය දෙපළ. අපේ සහෝදරයෝ තමයි පාහුල බද්ද ස්වාමීන් වහන්සේ. මේ විදිහට තමයි ග්‍රහතිත්වය ශාක්‍ය ශ්‍රමණ ශාක්‍ය වංශිකත්වය දුවමින් ආවර්ජනා කරලා උනන්දු වෙනවා. සත්තු මහත් පස්වෙකන සාක අපේ සාහතුන් වහන්සේ සේනිතේ කෙනෙක් එම නෙමෙයි. අත සංගිය උත්පත්තිය බුද්ධත්වය ධම්මචක්ක දේශනා ලැන්නේ අරහතාවේ දස දහසක්වල සම්ප්‍රාප කළොත්නේ යත මහන්ත කුණ්‍ය මහන්ත සාම මහන්ත ඉති මහන්ත ප්‍රඥා මහන්ත මේ හැම දෙයකින් උත්තරීතර බාටපත් උත්මි උන්වහන්සේ අකීකානාග ප්‍රවර්තනාල තුන් කාලේ දන් උත්මි ඔය විදිහට සරුවඥන් වාසයේ උතුම් බව ශ්‍රේෂ්ඨ බව අද්විතීය බව ස්වාමීන අසහාය බව මහා පුරුෂෝත්තම බව ආගාමී බව මේවා ආඥා කරනකොට වීර්ය පහළ වෙනවා උන්වහන්සේගේ ශිෂ්‍යෝනේද ශ්‍රාවකෝනේද අනුගාමකෝනේද අපි කියන සබ්බමචාරී මහත් පත්‍යකෙනස දැන් අපේ මේ පිළිවෙත් මගේ අනුගමනය කළ උත්සම වේසීමේ සියය නෙමෙයි ප්‍රඥාවෙන් ලැබෙත් නැති උත්තරහතන් වහන්සේ ඉර්ගියෙන් ලැබ මග මහමගලන් මහරහතන් වහන්සේ සුතාංගෙන් වග්‍ර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම කතිකයන්ගෙන් වග්‍ර පුන්න මන්තාන පුත්‍ර රහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරි කනකමාහිමියන් වහන්සේ ආදී කොට ඇති මහෝත්තමයන් වහන්සේලාගේ ශාසනයයි අපි මේ කටයුතු කරන්නේ වහන්සේලාට අනුයාතමයි අපි මේ ගමන් කරන කියලා හිතෙන කොට වීර්යයෙන්. දායජ මහත් පත්‍යයෙන් තාපයන් දිනෝපයන්ට අපි කරුණොත් එහෙම දරුවෝ දාය ආදේට අහිමි වෙනවා. අපි සරුවඥන් වහන්සේගේ අනුශාසනාවට අපි කරුණොත් අපි සරුවඥන් වහන්සේගේ දාය ආදේට අහිමිකාරෝ වෙනවා. දාය ආදේ නම් සප්ත ආරි ධන සම්බයේ ඒක ලබන්න නම් උත්සාහ කරන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ වීර්ය වඩන්න ඕනේ කියලා හිතෙනවා.
කුසියට පුද්ගල පරිවර්ජන ශාස්ත්‍රයන්නේ සමථ භාවනාවක් යන්නේ විපස්සනා භාවනාවක් යන්නේ ධර්මයේ යන්නේ පිළිවෙද්දෙන කිසියම් හැඟීමක් නැතුව නිකරුණේම කාමයේ ජීවන්නම් යෙන් ආශ්‍රය කිරීම ඔවුන්ගේ ආදර්ශ ගැනීම වැළකී සිටිනවා. ආරම්භයේ පුද්ගල සේවන කරන හැම ඉරියව්වකම කෙලෙස්සාම වීර්යයෙන් යුතුව සති සම්ප්‍රජාණයෙන් යුතුව උත්සාහවන්තව කටයුතු කරන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එවන්නම් දැකීම ආශ්‍රය කිරීම අනුගමනය කිරීම අවශ්‍යයි. අද නිමුත්තාගේ සෑම ඉරියව්වකදීම මම වීර්යවන්ත වන්නේ කියලා අදිශානෙන් කටයුතු කිරීම. මෙන්න මේ කර්මය කළ අනුගමනය කරනකොට නූපන්න විරිය සම්බොජ්ජං උපදිනවා. උපන්න විරිය සම්බොජ්ජංගය භාවනා වශයෙන් පිළිපින් බවටපත් වෙනවා. හතරෙනි කාර්යයේ ප්‍රීතිය, කාර්මයේ ප්‍රීතිය. ප්‍රීතිය සම්බොජ්ජංගයක් වන්නේ මේ කුසල් කිරීමේදී. ඒකෙත් කියනවා දැන් අපි භාවනා කරන යනකොට තමන්ගේ සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නැති අවස්ථාවලුත් තියෙනවා. ඒවා භාවනාවෙන් අවසන් හිතෙනවා. එතකොට ඇත්තා වූ ප්‍රීතිය දකිනවා නැති වුණා ප්‍රීතිය නැති බව දැනගන්නවා. ප්‍රීති උපදින ස්නේහිතක දැනගන්නවා. ඊළඟ ප්‍රීති උපදින හැටි එක ක්‍රියා කරනවා. ඒක අර ආයි කවසන්‍ය අපායි කවසන්‍ය උපායි කවසල්ලි කියන හතර තුනටම අයිති වෙනවා. එතකොට ප්‍රීති උපදින හේතු කියන ඔක්කොම 11 මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියා හතයි. ඊළඟට රූක්ෂ පුද්ගල පරිවර්ජනතා, සීන්ද පුද්ගල සේවනතා, ලෝක පුද්ගල පරිවර්ජනතා, සීන්ද පුද්ගල සේවනතා, අසාධනීය සුත්තන්ත පච්චවකනතා, කදදිනුත්තතා. මේ කියන කර්ම එකල් අනුගමනය කිරීමෙන් ප්‍රීති උපදිනවා වැඩෙනවා. බුද්ධානුස්සති බුදු ගුණ වැඩි, දහම් ගුණ වැඩි, සංඝ ගුණ වැඩි, සීලානිසංස සීල් ගුණ වැඩි, ත්‍යාගානිසංස ත්‍යාග ගුණ වැඩි. ආහාරය දෙවියන්ගේ සද්ධාදී පංච ධර්මයන් අනුව තමන්ගේ සද්ධාදී පංච ධර්මයන් නිහිදී නිර්වාණය අනුසස්නේ නිහිදී ඔය හතයි. ඊළඟට ලෝක පුද්ගල පරිවර්ජනතා කියන්නේ කිසිම සද්ධාාවක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී සිටීම. සීල පුද්ගල සේවනතා කියන්නේ බොහෝම සද්ධා සම්පන්න නිතර ප්‍රසන්නව ආගමික වක්තිලෙන් කෙලෙදෙන උතුමන් ආශ්‍රය කිරීම. ඊළඟට කදිනොත්ක ප්‍රසාදිනිය සුත්තන්ත පච්චවකනතා කියන්නේ අසූ අසූ ප්‍රමණින් සිටේ බලවත් ධර්ම ප්‍රීති උපදින ධර්ම දේශනා තියෙනවා. බුදු ගුණ දහම් බුදු ගුණ වැළීම් ආදී ඒ ධර්ම දේශනාවල සලන්දී මේ කිරීම. ඊළඟට කදිනොත්ක නම් සෑම ඉරියව්වකදී ප්‍රීතියෙන් යුතුව වාසය කරන්නේ කියලා අදිශානෙ යුතුව කටයුතු කිරීම. මේ අනුව පරිපීමේදී නූපන්න ප්‍රීති සම්බොජ්ජංගයේ උපදින උපන්න ප්‍රීති සම්බොජ්ජංගය ගැඹුරු වෙනවා. ඊළඟට පස්සිනි කාර්මයේ පස්සද්ධි. පස්සද්ධි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි නමින් දෙකක් වෙනවා. ඒ දෙකෙන්ම කියෙන්නේ සායික ධර්ම දෙකක්. නාම ධර්මයන්ගේ කියන්නේ වේදනා සංඥා සංකාර ධර්මයන්ගේ සංසිඳීම කාය පස්සද්ධි. චිත්ත සංකාරයේ සංසිඳීම චිත්ත පස්සද්ධි. මේ දෙකක් භාවනා වැඩිීමේදී ලැබෙනවා. භාවනා අවසානයේදී හිතෙනවා මගේ සිතේ මේ විදිහට පස්සද්ධිය ලැබුණා. නැතිනම් කලදරක බවට පත් වී තිබුණා නම්, නොසන්තුම් බවට පත් වී තිබුණා නම් නැති බවක් මෙහි කරනවා. ඊළඟ පස්සද්ධිය ලැබී දුණු වීමේ හේතු ටික දැනගෙන අනුගමනය කරනවා. හේතු තේන පස්සද්ධියට කර්ම හතක්. ඒ මොනවාද? ඉරියාපත සුත සේවනතා, සමීප භෝජන සේවනතා, උතුසුක සේවනතා, සාරබ්ධ සායතුගල පරිවර්ජනතා, පස්සද්ධ සායතුගල සේවනතා, මධ්‍යස්ථ සයෝගතා, කදදිමුත්තතා කර්ම හතක් තියෙනවා. එයින් සමීප භෝජන සේවනතා කියන්නේ ආහාර යම් ආහාරයක් ගැනීමෙන් ඇඟේ දාහයක් ඇති වෙනවා නම්, ගංගම්කමක් ඇතිනම්, බරබරක් ඇතිනම්, ඉරණාගත නැහැ කියනවනම්, එවැනි ආහාරයන්ගින් වැළකී යම් ආහාරයක් වැළඳීමෙන් ඇගේ හැල්ලුව සමතෙනවනම්, ඉරණාගනේ බහස වෙනවනම්, ඇගේ නිවීමක් ඇති වෙනවනම්, අන්නේ විදිහේ ආහාරයක් පමණක ගන්න ගැනීමට කියනවා කනිත භෝජන සේවනත. රසමීරු කෙනෙක් නෙවෙයි. රසමීරු මේ කනිත කියන්නේ එතන උතුම්. දැන් මස් මාංශ ආහාර මේ බර ආහාර ගත්තු ගිරවන්දද ඇඟ දර දඬු වෙනවා. ඇඟ අකර්මණ්‍ය වෙනවා. ඇඟ නිින්දට හිත නිින්දට රැටෙනවා. ඒ වගේම දාහ ගතිය ඇති වෙනවා. කර්ම ගතිය ඇති වෙනවා. රාග ගතිය ඇති වෙනවා. ඒ නිසා බර ආහාර නොගෙන
එවාගේම ගිරවන්ද බැරි ආහාරගෙන ගිරවන්ද පුළුවන් සෞම්‍ය ආහාර ගැනීම එළවලු පළතුරු ධාන්‍ය ආහාර ගැනීම නිසා තමන්ගේ සිත සමාපක් අධ්‍යය වෙනවා ගිරවන්ද සුඛ සේවන පාසින්නේ යම් නිදියන්වත් අනුගමනය කිරීමේදී හිතකය සංකේතනවා නම් ඒ ඉරියව්ව තෝරා ගන්න සුඛ සේවන පාසයන්නේ යම් කාලගුණයක් ආශ්‍රය කිරීමේදී තමන්ගේ හිත සංසිඳනවා නම් එවැනි කාලගුණයක් අනුගමනය කරනවා වෙලාවා ඊළඟට සාරද්ද කාසුගල සේනදා කියන්නේ නිතරම ධනබඩු ගතිය ඇති නොනෙමෙන ගතිය ඇති රසන්තුන් ගතිය ඇති කුජලයන්ගේ ආශ්‍රයෙන් වලකිනවා ප්‍රසද්ද කාසුගල සේනදා කියන්නේ සෑම කටයුත්තක් බොහෝම සංසුන්ව නිවිලු සැනසෙන කවතුන් ඇතුව කටයුතු කරන සත්පුරුෂයෙක් ඉන්නවා එවැනි සත්පුරුෂයන් ආශ්‍රය කිරීම කල් මග්ගත් ප්‍රයෝග සාසී මේ කර්මේ හා ඵලයේ දෙනී කියේ. දැන් සමන්ත යම් යම් ආසදාවක් තමයි මේක කර්මයක විපාකයක් නෙමෙයි. අනුන්ගේ වරදක් නෙමෙයි. දැන් කෙනෙක් දන්නා. ඉතල රහකන දෙයක් කියුවා. මේක ඒ අත්ගේ වරදක් නෙමෙයි. සංසාර වරද. මම සංසාරේ කාටද දැනන්න තිබුණානේ. අනුන් හිතන කරලා තිබුණානේ. ඒක විපාකද මත මේ ආවේ කියලා කර්මයේ විපාකය යන්නේ සලකමින් හිත නිවා ගන්නවා. අන්නේ කර්ම විපාක පිළිබඳ මනසකාරී මජ්ජත් පරිවර්තතාව එයින් පස්සද්දී ඇති වෙනවා ඊළඟට කඩලින්ුත්තක සෑම කටයුත්තක දීම මම පස්සද්දී වැඩම හැටියට යෙදෙන්නේ මේ කියලා අදිස්ථානෙ විසුවේ මෙන්න මේ කාරණා හත අනුගමනය කරනකොට නූපන්න පස්සද්දී උපදිනවා උපන්න පස්සද්දී භවනා වශයෙන් වැඩෙනවා හයිනි කාරණේ සමාධි සම්බුද්ධියයි අර වගේම භාවනා සමස්ත භාවනා වල අවසානයේ ලකොටි හිතෙනවා මගේ චිත අසවල් අසවල් වෙලාට සමාධිගත වුණා අසවල් අසවල් වෙලාට මගේ චිත සමාධියෙන් තොර වුණා අන්නේ දෙක මූලෙන් තේරුම් ගන්න ඊළඟට යම් විදිහකින්ද නිරුක්ඛන්න සමාධිය උපදින්නේ ඒ ආකාරයෙන් මූලෙන් සලකලා අනුගමනය කරනවා ඒකත් අර ආයේ කවසන්නේ අපාය කවසන්නේ උපාය කවසන්නේ තුනට වැටෙනවා යම් විදිහකින් සමාධිය දිදෙන්නේ පිළිහෙන්නේ ඒ වගනුනේ දැදී අසාර කෞසල්‍ය යම් විදිහකින් සමාධිය උපදින්නේ වැඩෙන්නේ ඒ ආකාර දැනගැනීම ආය කෞසල්‍ය පිළිහීමෙන් වැළකී සමාධිය වැඩෙන හැටියට දුරන හැටරීම උපාය කෞසල්‍ය දැන් අපි සමක බලමු ඒ සමාධිය වැඩෙන්න කරුණු තියෙන 11 ඒ මොනවාද නීත්‍ය කුසලතා වත් විසද ක්‍රියතා ඉන්ද්‍රිය සමාස ප්‍රතිපාදනතා සමයේ චිත්තස නිස්සංහනතා සමයේ චිත්තස පාප්‍රාණනතා සමයේ චිත්තස සංපහන්සනතා සමයේ චිත්තස අද්භුතේකනතා අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා ධ්‍යාන සමාධි සමාපatti පච්චවේකනතා ධ්‍යාන විමුක්ත සමාධි සමාපatti පච්චවේකනතා සදුබිමුක්තතා කර්ම 11යි එයි නීත්‍ය කුසලතා කියන්නේ තමන් වඩන භාවනාවෙන් ලැබෙන පරිපරම නිමිත්ත මේකයි උග්‍රහ නිමිත්ත මේකයි ප්‍රතිභාග නිමිත්ත මේකයි නිමිත්ත ලැබෙන්නේ මෙහෙමයි නිමිත්ත රැකගන්නේ මෙහෙමයි කියලා ඒ සම්බන්ධව තමයි දැනගන්න ඕනේ. ඒකෙන් අරන් තියාගන්න ඕනේ. එහෙනම් සමාධි වෙනවා. නැත්නම් නිමිත්ත ලැබුණාද නැහැ මේක සමාධි නිමිත්ත කියලා. පසන හරි අසුභ හරි ආනාපාන හරි සමහරව භාවනා වැඩිමින් අරමුණ හුදින් තේරුම් ගන්න තියාගන්න ඕනේ. ඒක පළවෙනි. වස්තු විසද කියන එකට කලින් කියුවා ධම්ම විදියේදී. ඒ වගේම ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදන සාරත් එතන කියන ඒ දෙක සමානයි. ඊළඟට සමයේ නිග්ගම්නතා කියන්නේ අපේ ඉෂිත විසිරී යන අවස්ථාව කියන නොසන්සුන් වෙන අවස්ථාව කියන වීර්ය වැඩි වෙලා. ඒ වීර්ය වැඩි වෙච්ච වෙලාවේ හිත සංසිඳන හැටියට තමන් නෝමි යුක්ත වෙනවා. ඒක සමයේ චිත්ත සනිග්ගම්නතා. සමයේ චිත්ත සබ්ගම්නතා කියන්නේ නිදි මත වෙනවනේ, අලසකම් වෙනවනේ, අකර්මන්න වෙනවනේ. ඒක දුන්නේ හේතුන්ගෙන ඒ නිදි මත ඉවත් වෙන්නේ, සීමනේ ඉවත් වෙන්නේ, අකර්මන්න ඉවත් වෙන්නේ නුවණින් පදිසු කරනවා. නැත්තම් වීර්ය අවදි කරගන්නවා. ඒකට කියන සමයේ සම්බන්ධනතා. සමයේ සම්පාදනතා කියන්නේ ඒ භවනා වඩනවා 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 කිසිම නෑ සැලකිල්ල. කිසිම සැපයක් දැනෙන්නේ ඒ විනාට හිත සම්පාදනය කරන්නේ සතුටු කරන්න ඕනේ කොහොමද? බුදු ගුණ සිහි කිරීම, දහම් ගුණ සිහි කිරීම, ඔය ආදී ආර මුලින් කියපු අනුශසිත සිහි කිරීම, එවාගින් අෂ්ට සංවේද වස්තු සිහි කිරීම. මේවා සිහි කරනකොට දිහි කරනකොට අර සංතාමයේ තරතරක් භාවනා ගන්න හිතේ ධෛර්යයක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. එතකොට ඒකෙන් චිත්ත සම්පහන්සනක. සමී අධිපේක්ෂණතාවයේ
තමන්ගේ භවනා මනසකාරේ බොහෝම පැහැදිලිව විවරදේ වැඩෙනවා. මන සිහියෙන් මන නුවණින් මන වීර්යයෙන් මන එකඟත්වයෙන් මේ භවනා වීතිය හරියට පවතිනවා. එතකොට මේක වීර්ය වැඩි කරන්නත් නැන්නේ අඩු කරන්නත් නැන්නේ අර දක්ෂ රේදෙහි නිසි විදිය තාක්ෂයන් භවනා කරනකොට මදහත් බලන ඉන්න වගේ මේ භවනා වීතිය ගැන මදහත් වෙනවා. ඒකයි സമയ අධ්‍යපේක්ෂණ එක සමාධියට අවශ්‍යයි. ඊළඟට අසමහිත පුද්ගල පරිවර්තනතා කියන්නේ කිසිම සමත භාවනාවක් වඩන්නේ නැති. හිතේ සංපත් බලක් නැති. දුසංසම් පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ගලදී. සමහිත පුද්ගල සේවනතා කියන්නේ හැම විටම විවාදින්නේ නැත්නම් ගමන් කරන්නේ සමාධිය, වාඩි වෙන්නේ සමාධිය, කතා කරන්නේ සමාධිය, ආහාර ගන්න සමාධිය, හැම විටයක්ම සමාධිය. එනේ සමාහිත උතුමන් ආශ්‍රය කිරීම. යහාම විමුක්ත සමාධි සමාපත්තිය පැත්තේ කියන්නේ යහාමයන් ගැන අෂ්ට විමුක්තියන් ගැන අභිභාවයෙන් ගැන සමාධි ගැන සමාපත්තිය ගැන මේවා ගැන නුවණින් කල්පනා කරනවා ඒ වගේ නැහැටි ඒ අනුසාර මේවා කල්පනා කරනවා ඒකෝට සමාධිය ලැබෙනවා තද දෙනෙක්ටා මම සෑම ඉරියව්වකම චිත්ත සමාධියෙන් කටයුතු කරන්නේ මේ කියලා අනිස්සාන කරගන්න මේ කරුණේකල නුවණින් සැලක අනුගමනය කිරීමේදී නූපන්න සමාධි සම්බොජ්ජං උපදිනවා උපන්න සමාධි සම්බොජ්ජං දෙවැනි. දැන් තියෙන හත්වෙනි උපේක්ෂා සම්බොජ්ජං. දැන් භාවනා වඩන ගිහිල්ලා සමත වඩන අවසානයේදී හිත ගැන බලන්න. මගේ හිතේ මේ විදිහට නදහක් බලක් ඇති වුණා කියලා හිතෙනකොට සමාධි සම්බොජ්ජං ඇති බව. මගේ හිතේ මේ නදහක් බලක් පැවතුනේ නැහැ කියලා දැනගන්නකොට උපේක්ෂා සම්බොජ්ජන්නේ නැති බව. ඊළඟට උපේක්ෂා සම්බොජ්ජන්නේ වැඩෙන්නේ කොහොමද කියලා දැනගැනීම. උපේක්ෂා සම්බොජ්ජන්නේ වැඩෙන හැටි උපදින හැටි කියනවා පහ. ඒ මොනවාද? සත්‍ය මධ්‍යත්තා, සංඛාර මධ්‍යත්තා, සත්‍ය සංඛාර කේලායන තුද්ගල පරිවර්ජනතා, සත්‍ය සංඛාරයේ මධ්‍යත්ත තුද්ගල සේවනතා, කදුදිනෙත්තා. මේ කාරණා පහයි. සත්‍ය මධ්‍යස්ථතා කියන්නේ තමන්ද ප්‍රියමනාප පුද්ගලයෙ ඉන්නවානේ දැන් භික්ෂු වහන්සේ තමන්ගේ ශිෂ්‍යයෝ. ඒ වගේම ගිහි පින්වතුන් නම් තමන්ගේ දරුවෝ. තමන්ගේ බොහොම ප්‍රියමනාපයි. ඒ ප්‍රියමනාප පුද්ගලයන් ගැනවත් නැන් කිසිම අලිමක් බැලිමක්. අමුතු සත්‍යයක් නෑ. නත් මධ්‍යස්ථයි. අන්නේක තමයි සත්‍ය මධ්‍යස්ථතා කියන්නේ. සංකාර මධ්‍යස්ථතා කියන්නේ සමන් පරිහරණය කරන දේවල්. දැන් භික්ෂුව නම් තමන්ගේ ශූර, පාත්‍රය, දලිතිය, එමුණත්නම් ඇඳ, ඇතිරිල්ල, කොට මේච්ච මේවා සමන් පරිහරණය කර දේවල්. සමන්ගේ කුටිය. ඒ මොනින්ද ධ්‍යාන කරන කලීමක් නෑ. එතකොට විහිපින්නතුන්ගේ සමන් පරිහරණය කරන දේවල් තියෙනවා. වස්තු. ඒවා ගැන කිසිම අධික සංහාවක් නෑ. කලීමක් නෑ. අන්න සංකාර මධ්‍යස්ථතා. සත්‍ය සංකාර හේලායන පුද්ගල පරිවර්තනතා කියන්නේ ඇතැම් අය ඉන්නවා මගේ පුතා මගේ දුව මගේ ශිෂ්‍ය මගේ ගෝලයා කියලා බොහෝම බැඳීම කෙනෙකුට අල්ලන්න දෙන්නේ කෙනෙකුගේ කෙනෙකුටින් දුක් කියනවාට අහන්න කැමති නැහැ මේවා මේ තමන්ගේ දූ දරුවන් ගැන තමන්ගේ ගෝල බාලයන් ගැන තමන්ගේ දායක දායිකාවන් ගැන බලවත් ඇලීම් තියෙනවා ඒ ඇලීම් නැති පුද්ගලයන්ගෙන් යන තියෙන තමයි සත්‍ය සංකාරේ හේලායන පුද්ගල පරිවර්තනිතා තමන් සතු පුද්ගලයන් හා තමන් සතු දේවල් ගැන අධිශාදීන තියෙන එක සත්‍ය සංකාර මධ්‍යස්ථ පුද්ගල සේවනතා කියන්නේ තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන් ගැන තමන්ගේ ප්‍රියමනාප පරිහරණය කරන දේවල් ගැන කිසිම ඇලීමක් නැහැ ආසාවක් මධ්‍යස්ථයි එවැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම අනික තමයි පද දෙන්නට සෑම ඉරියව්වකදී මම උපේක්ෂාව පුරුදු කරන්නේ කියලා අදිස්ථාන කරගන්න. මේ කාරණා සහනුගමනය කිරීමේදී නූපන් උපේක්ෂා සම්බොජ්ජන්ගේ උපදිනවා උපන් සම්බොජ්ජන්ගේ උපේක්ෂා සම්බොජ්ජන්ගේ භවනා වශයෙන් ගලපන. දැන් මෙතන කියුණා කර්ම 56යි. මේ 56 එකක් එකක් ගානේ ඒ බොජ්ජංග වර්ධනයේ සැපසින්ම උපකාරී වෙනවා. ඒකෝද දැන් අපි මේ භවනා මනසකාරය යෙදෙනකොට අපේ සංකානවල වැඩෙන්නේ මේ ධර්මතා. මේ ධර්මතා බුද්ධංග වශයෙන් හතක් තියෙනවා මේ වැඩෙනවා. මේ වැඩිමින් අපි කොහොමද මේ ගමන් කරන්නේ? නරක ආදේශතර ආකාරයට නෙමෙයි. මනුෂ්‍ය ලෝක සම්පත්තියකටත් නෙමෙයි. දෙවුලෝ සැපතකටත් නෙමෙයි. බබලෝ අරුතලයේ සැපතකටත් නෙමෙයි. පිටසක්වල තියෙන දේ සැපතකටත් නෙමෙයි.
මේ බුද්ධංගහත යදීමෙන් යදී දිනු කිරීම අපේ සංසාර තුළ ඇති වෙන්නේ සතර මාර්ගඥාන සතර ඵලඥාන සාන්ත නිර්වාණ ධාතු ආපෝද කර ගැනීම වාසනාවක් එනිසා අපි මේ වර්ණ උතුම් සමත භාවනා විපස්සනා භාවනා මාර්ගයේ තුලින් මේ බොජ්ජංගහත අපට මුදුන්පත් වේවා බොජ්ජංගහත ලැබෙන පිළියෙත් මඟ නැමෙමින් අපට අනුගමනය කළ හැකි වේවා ඒ බොජ්ජංගහත මුදුන්පත් වී අපට ධ්‍යාන අභිඥා සමාධි සමාපatti විපස්සනා ඥාන මාර්ගඵල ප්‍රතිලාභයෙන් බුදු සසේ බුදු මහා රහතන් වහන්සේ ආවෝධ කොට වදාළේ ගාමිණී චතුරාරි සත්‍ය ආબોධින් සිද්දරණ අග්‍ර අනාමහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා පිටරාඥා කරන්නේ. දැන් මේ කාරණා සියල්ල මම හිතනවා කෙටි කෙටියෙන් කියව නම් මේවා බොහෝ සෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. සමහර පිළිතුරු මේ අහලා තියෙනවා දැකලා තියෙනවා කටපාඩම් කරලා තියෙනවා තේරුම් ගන්න තියෙනවා. නොතේරෙන සින්නතුණු ඉන්නවා ඒවත් සම්ඩස් ඒක වැටහලා දෙන්න ඕනේ. සින්නි බොජ්ජංග සමනස් නෙමෙයි බෝධිපාක්ෂ ධර්ම කියන ඔක්කොම 37ක්. ඒ ඔක්කොම එකට සම්පින්දනේ වෙලා තමයි වැඩෙන්නේ. ඒ චිත්ත සංසාරවල ඒ අංග වැඩෙමින් තමයි අපි මේ නිවන් ගමන කරන්නේ. නිසා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ මේ ඉස්තරීතර සමති උපාසනා භාවනා මාර්ගයේ යෙදෙනි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් වාචා අපේ සංකාන තුල සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සත්ත්වගොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම විශේෂ ශ්‍රීවිත බාටපත්ති උතුම් බාටපත්ති දියුණුවටපත්ති අපට මේ සදංග වශයෙන් කෙලෙසුන් යටපත් කර ගැනීමට විස්සම්බන වශයෙන් කෙලෙසුන් ඔබා කැදීමට සමුක්ඛේද වශයෙන් කෙලෙසුන් සමුලින් සුද දැමීමට අතිස්සත් වශයෙන් කෙලෙසුන්ගේ සංසිඳීම ලබනු පිණිස නිෂ්කරණ වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගෙන් ඈතර වූ අජරාමර සාන්ත නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස ඒ සාන්තෙන් හේතු වෙනවා වාසනාව වෙනවා හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්න. මෙතෙක් වේලා පැයකට ආසන්න කාලයක් පිළිතුරුමේ ධම්ම කතාවට සමන් දුන්නා. මේ ධම්ම දේශන අපේ సంతාන තුලත් ධම්මස්න පිළිතුරුමේ సంతාන තුලත් මේ කාලයේ සිට පහළෝනේද සෝමනස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්පූර්ණ දෙවැනි කුසල චිත්ත පරම්පරාව. මේ කුසල චිත්තයක් චිත්තයක් ගානේ නැත්නම් ජරන් චිත්තයක් ගානේ ධර්මතා 34 දෙකින් යටිනවා. ඒ ධර්මතා 34 දෙක කියනවා ධර්මතා 56යි. පරෝපන්නා සුත්‍ර ධර්මකේ. මේ පරෝපන්නා සුත්‍ර ධර්ම 56 පිරිවරාගෙන අපේකිත සරසනවා අපේකිත පිරිවරා ගන්නවා අපේකිත අහලෝකමත් කරනවා දිරි ගන්නනවා යුද්ධ නන්දලේක යෝධ සමුලක් එක්වාසීලාකන මහා සටනක් වාගේ මේ ධර්මතා ඵලසය එකතු වෙලා අපේ සංසාරේ 1500ක් සමන ඇති මේ ක්ලේශ සමුදාය සමග සටන් වදිනවා සටන් වදිලා අපි අපරාධිතව මේ ක්ලේශනාර පරාජය කිරීමට සමත් වෙනවා මෙන්න මේක නිසා අපේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් සාසා ජනිත වූ ක්ලේශනාර පරාජය සඳහා උපකාරී වූ මේ උත්තරීතර සුසල සම්භාර ධර්මයේ තුන් ලෝක පිහිටේ ලෝකහළ වූ සාන්තිනායකයන් වහන්සේගේ ශ්‍රීපාද පත්මූලයේ බුද්ධ පූජාවක් වේවා නවලෝකුරා ධර්ම ධාතුවේ දිරියේ ධර්ම පූජාවක් වේවා අෂ්ටාරිකොටල මහා සංඝරාජයේ දිරියේ සංඝගත පූජාවක් වේවා කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන්ගේ සාමන ගුරු පූජාවක් වේවා ඉරිමන සම්බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ධර්ම බණයක් වේවා නමින් පරිලෝකයේ මොහේ දිරුවර බන්දු මිත්‍රාදීන්ට මේ කුසලයේ හේතුයින් සුගති සපත් දෙලවර සාන්ත නිවන් සුවක් වේවා ආරක්ෂක දෙවි දේවතාවුන් මෙතින් අනුමෝදන්ව අපට වඩවඩා පිළිවෙත් මඟ අනුගමනය කරන්න ආරක්ෂාවක් අනසාදී පසු බෝධිවලින් සාන්ත නිවන් සුව ලබස්වා ඉතාමෙතන දහක් අනන්ත අපරිමාණ සකල සත්‍යයන් මේ කුසලයේ අත්පත් වී සීල සත්වෝ නිරෝධ සෝපත්ත කාරණේ පුරා අජරාමර සාන්ත නිවන් සුව ලබස්වා අප සෑම දෙනාට මේ කුසලානිසංස බලෙන් මතුමත්තේ පුරකස ලැබෙන සදක් වාගේ ගුණෙන් නුවණින් තමක භාවනා විපස්සනා භාවනාවෙන් ධර්මඥාන භාවනාඥානෙන් වැඩි දියුණු වෙමින් සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාගේ සම්මුතුමත් කරගෙන
සතුටු වෙමින් බුදු පසේ බුදුන් හා රහතන් වහන්සේගේ දැනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාම මහ නිවන් සෝත්‍රීෂණ හේතු වේවා වාසනා වේවා ප්‍රයන්දිමන් සෝ ප්‍රාර්ථනා කරමි. ආකාශත්ථා චුම්මත්ථා දේවානාගමහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා චුම්මත්ථා දේවානාගමහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං. ආකාශත්ථා චුම්මත්ථා දේවානාගමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සුඤ්ඤේ සදාති. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පස්සය. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පස්සය. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පස්සය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාලං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාලං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාලං හෝතු. සම්බු දුක්ඛාපංචතු. ඉතින් ඉතරස්සේ මේ තුන් පිළිවෙත් ළඟට දීගෙනි බලවත් සත්‍යාමින් හා කාරුණිකව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් උපකාරී වෙන කල්යාණ මිත්‍රය පූජ්‍ය මීකලා විනීත ස්වාමීන් වහන්සේට තමතහන් ආලෝකමත් කරමින් දිහිත වෙන පූජ්‍ය ධාක්ෂත්තේ සුමන සීල ස්වාමීන් වහන්සේට සසු සීලම නේමාතර ගරු ස්වාමීන් වහන්සේලාට අද මේ භාවනා පිළිවෙත් මඟ අනුගමනය කරන අපේ ගරුපත්තු සීලම ස්වාමීන් වහන්සේලාට දේශේ මෙමි පින්වත් යෝගී පින්වත් සෑම දෙනාට ප්‍රඥාත්‍ය ආශිර්වාදයෙන් සම්බුදු සසුනේ ඒකාලෝක කරමින් බුදු සසුනේ පිළිවෙත් මුදුන් සමනවා කොට අධිගම බෝධියාණන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රඥාත්‍ය ආශිර්වාද වේවා සත්‍ය මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චක්කාරෝ ධම්මා වන්දන්ති ආධුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පන්නං.